හයි බෝන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්නවා හැම දිනටම ඉතින් නිලන්ත බ්ලොග්ස්ට හද අමුතු වැඩක් නෙවෙන්නේ මාර ප්‍රශ්නයක් උදේ පාන්දර එනවා මාත් එක්ක ඉතින් කුවෙට් එකට එන්න කලින් ඉඳන් කතා කරපු කෙනෙක්ගේ ඊමෝ එකකින් මේ මැසේජ් එකක් ඉතින් මේ කෙනා මට WhatsApp එකෙන් මැසේජ් දාලා තිනවා ඊමෝ එකෙන් මැසේජ් දාන්න නැතුව. එතකොට එයාගේ ඒ ඊමෝ එක වැඩ කරන්නේ නැති දවස්වල ඉඳන් තමයි එයා මට WhatsApp එකෙන් දාලා තින්නේ. මම WhatsApp එකේ මැසේජ් ගොඩක් කාලවට මේ මග ඇරෙනවා. ඉතින් ඒක නිසා මට ඒක මේ එච්චර ගාණක් උනේ නැහැ. හරිද? එතකොට එනවා මැසේජ් එකක් මේම ලංකාවට මාර වැඩේ වෙලා තින්නේ. මේ ඔයා දන්නේ නැද්ද? නෑ මම ඉතින් දන්නව නම් ඉතින් මේ කියනවනේ දන්නවා කියලා අන්තිමට ඔහම චැට් එක දාලා වීඩියෝ එකක් එව්වාවේ නැද්ද හරිද මොන වීඩියෝ එකක්ද මං අහන්නේ මොන වීඩියෝ එකක්ද දැන් මම වොයිස් කට් දානවා මේ මොන වීඩියෝ එකක්ද එන්නේ හරිද ඊට පස්සේ වීඩියෝ එකක් ආවේ නැද්ද ආවේ නැද්ද ඉතින් ආවේ නැත්නම් ඉතින් නෑනේ ඉතින් මං ඊට පස්සේ කොහොම ඔයා වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයා වීඩියෝ එක කැරකිලා හරියක් එක හරියක් හරි වැටෙනකන් ඉන්නේ ඊට පස්සේ තමයි මට වීඩියෝ එක එන්නේ නැත්තම් එන්නේ නේ හරිද ඉතින් මම හිතන්නේ දැන් අර මමත් එක කතා කරපු කෙනා දානවා කියලානේ හරිද එතකොට එහෙම ගිහිල්ලා මේ ඊට පස්සේ කියනවා වීඩියෝ එක සෙන්ඩ් කරනකොට කෝඩ් එකක් ඉල්ලනවා මට එවනවා කෝඩ් එකක් ගහලා මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා ආගේ මැසේජ් එකට ඒක මට එවන්න එතකොට මේ වීඩියෝ එක එවන්න පුළුවන් කියලා අන්න එතෙන්දි පොඩ්ඩක් මට මේ මේක මොකද්ද යකෝ මේ මිනිස්සයා ෆෝන් එකේ වැඩ මෙලෝඩියක් දන්නේ නේ හරිද සාමාන්‍ය මන් කියන්නේ සාමාන්‍ය දැනුමක් තමයි ෆෝන් එක ගැන තියෙන්නේ එහෙම කෙනා දැන් මට උගන්වනවා මේම කෝඩ් එකක් එනවා මේ විදිය කෝඩ් එකක් එනවා මේ විදිය කෝඩ් එකක් එනවා ඒක එවන්නේ හරිද එතකොට ඉතින් මම එච්චරේ ගණන් ගන්න නෑ මං කව කෝඩ් එකක් එන්න විරද්දක් ඕනේ නෑ නේ මට වීඩියෝ එක එවන්න ඕනේ නෑ කෝලයක් කරන් කියනකො වීඩියෝ එක මොකද්ද කියලා තින්නේ දැන් ඉතින් කියන්නේ මං අඳුරන කෙනානේ නමුත් ඊළඟට මට ආභව දානවා ඊමෝ එකෙන් දාන්න හදනකොට මේක මේ වගේ කෝඩ් එකක් ඉල්ලනවා කියලා ඊමෝ එකේ අර මේ අංක හතරේ කෝඩ් එකක් එනවනේ ඒ කෝඩ් එක එන මේ ස්ක්‍රීන්ෂොට් එක උගහලා එවනවා මෙන්න මේ වගේ කෝඩ් එකක් ඇවිල්ලා ඉතින් ඒක එවන්න කියලා හරිද ඊට පස්සේ ඉතින් මේ මම මට දැන් මේ ඊමෝ මේකෙන් එවනවා මේ උඹගේ ඊමෝ එක හැක් කරන්න දාගන්නවා මේ මේ ඩිවයිස් එකෙන් මේ පාස්කෝඩ් එක දෙන්නපා කියලා. හරිද? එතකොට කාටද මගේ ෆෝන් එක හැක් කරගන්න උවමනාව තියෙන්නේ? කාගේද මගේ Facebook එක හැක් කරගන්න උවමනාව තියෙන්නේ? මොකද හේතුව? කොන්ද කෙලින් තියාගෙන ගෑනු කෙනෙක්ගේ ඊමෝ එකක් හැක් කරගෙන ඒ ඊමෝ එකේ මට චැට් එක දාලා මේ දන්න කියන කෙනෙක් වුණා නම් ඔන්න පොඩ්ඩක් මම ටිකක් මේ හොයනවා ටිකක් මොකද්ද මේ අංකය කියන්නේ කියලා. ඉතින් මේ නොදන්න කෙනා කියනකොට මට ඩවුට් එකක් තියෙනවනේ. හරිද? එතකොට මොකා වුණත් හරිද? එක්කෝ මගේ චරිත ඝාතනය කරගන්න. හරිද? මට එක දානවනේ මම උඹගෙන පෝස්ට් Facebook එකේ දානවා කියලා. හරිද? මොකා වුණත් උඹ බීපු කිරි මදි මාව තම්බන්න. උඹගේ ගොරකා මදි මාව තම්බන්න. හරිද? මදක තියාගනින්. උඹ මගේ Facebook එක හරි මේක හරි ඊමෝ එක හරි මගේ මොකක් හරි හැක් කරගන්න දඟලනකොට ඔයිට වැඩිය හොඳයි මට කතා කරලා ඩිරෙක්ට් කතා කරපන්. මොකද්ද උඹගේ උමනාව? හරිද? වීඩියෝ එක බලන ඔයාලටත් කියන්නේ ඔයාලගේ යාළුවෙක්ගේ නමකින්ම හරි ඔයාට මේ දාලා ඔයාගෙන් කෝඩ් එකක් ඉල්ලුවොතින් ඔයාගේ ෆෝන් එකට මේ කෝඩ් එකක් ඇවිල්ලාද මේ වගේ කෝඩ් එකක් ඇවිල්ලාද ඒක එවන්න කියලා කිව්වොත් ඔයාලා යවන්න එපා. හරි? මොකද නානාපකාර මිනිස්සු ඉන්නේ. හරිද? දැන් ඔයාලට මතක ඇති අර පරිපිට සපිරිගේ ඒ නංගිගේ එකට fake account එකෙන් ඇවිල්ලා link එකක් දීලා ඒ නංගිගේ පරිපිට සපිරිගේ page එක අදටත් ගන්න විදියක් නෑ. තාම try කරනවා ගන්න බෑ. හරිද? මිනිස්සු හරිම අමුතු ජාති මිනිස්සු. හරිද? එතකොට මේ කොහෙවත් නැති අහිංසක මිනිස්සෙක්ව මේ ගේ ඊමෝ එකක් හැක් කරගෙන මේ මගේ ඊමෝ එක හැක් කරගන්න මේ මට ඊමෝ එකෙන් අද උදේ 5:32ට 5:40ට
පාය 40ට දෙපාරකුයි 5:32කට සැරේකුයි තුන් පාරක් මේ ලොග් වෙන්න මගේ ඊමෝ එකට හැක් මගේ ඊමෝ එකට ලොග් වෙන්න try කරේ හරිද එතකොට පාවු ඉතින් අර මිනිස්සයා ඉතින් මම අර මිනිස්සයාට බැන්න නම් කෝල් එකක් අරගෙන ගෙදර ඇවිල්ලා මම WhatsApp එකෙන් try කරා එයා ෆෝන් එක answer කරන්න කම්ම එයා answer කරාට පස්සේ තමයි මම මේ තීරුම් ගත්තේ මේ යාගේ ඊමෝ එක නැහැ කියලා හරිද එයාගේ ඊමෝ එක යාගේ ෆෝන් එකේ නැහැ හරිද එතකොට එයාගේ ෆෝන් එකෙන් ඊමෝ එක ගලවලා ඒක ගලවලා කියන්නේ හැක් කරගත්තා ඒ මනුස්සර කරගන්න දෙයක් නැහැ දන්නේ නැහැනේ ෆෝන් එක ගැන වැඩ නමුත් ඉතින් මේ මාවමනේ හැක් කරගන්න උත්සාහ කරේ ඉතින් මගේ Facebook එක හැක් කරන්න හද මේකම මට මේ දැන් මැසේජ් එකට මේ මැසේජ් එක ඊමෝ එකේ එනවා 5:40ට දෙපාරක් මැසේජ් එකෙන් මේ මගේ මේ පාස්කෝඩ් වෙරිෆිකේෂන් කෝඩ් දෙකක් හරිද එතකොට Facebook එකට 5:32කට වෙරිෆිකේෂන් මේ Facebook කෝඩ් දෙකක් එවුවා හරිද මේ මගේ මේවා හැක් කරගන්න මොකටද බොට තියෙන මොකා උඹ මොකා වුණත් මට කමන්නේ උඹට මොකද්ද තියෙන මේ උමනා මගේ ඒවා හැක් කරගන්න ටිකක් ඔයිට වැඩිය හොඳයි උඹ පාරේ ලේන්සුවක් දාගෙන ගා කපන් උඹට තේරෙන්නේ නැත්තම් හරිද හැක් එකක් ගහන්න ඔයිට වැඩිය ඉගෙන ගනින් හැක් කරන්න කොහොමද කියලා හරිද උඹ ඉගෙන ගත්ත මදි මොකද මේවා මං හදලා තින්නේ එහෙම ලේසියට හැක් කරගන්න නෙමෙයි මොකද මේකේ දාන්න තියෙන සිකියුරිටි ඔක්කොම දාගෙන තින්නේ මොකද මේවා මම හදාගෙන තින්නේ මගේ ජෙනුවින් විදියට හරිද මේවා උඹ හැක් කරගන්න මේ try කරාට වැඩක් වෙන්නේ නැහැ. උඹට හැක් කරගන්න ගේමක් ගහන්න බැරි කමකුත් නැහැ. උඹ වැඩකාරයෙක් නะ. හරිද? හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ඊමෝ එකක් හරි මොකක් හරි හැක් කරලා ඒ හැක් එකෙන් මේ හැක් කරපු එකෙන් මට chat එක දාලා මම ගොනාට අඳ ගන්න ටිකක් අමාරුයි. ඒ සිංගිති සිංගිති ආතල් ගන්න එන්න පමාත් එක්ක. හරිද? මොකා වුණා? හරිද? මොකද මට මම වීඩියෝ හොයාගෙන ගිහිල්ලා දාන මිනිහෙක් නෙමෙයිනේ. මම වීඩියෝ හොයාගෙන කියලා දාන්නේ නැහැ මට දුන්න වීඩියෝ එකක් දුන්නත් මම ඒක දාන්නේ දවස් 10ක් 15ක් හරි දවස් 5ක් හරි දවස් 2ක් 3ක් හරි පව කරලා ඒ මගේ හැටි හරිද ඒක නිසා මොකා වුණත් නිලන්ත බ්ලොග්ස් හැක් කරගන්න එහෙම නැත්නම් නිලන්ත බ්ලොග්ගේ නිලන්ත බ්ලොග්ස් account වලට රින්ග් ගන්න උත්සාහ කරන උඹට කියන්න තියෙන්නේ ඔයිට වැඩිය හොඳයි උඹට රින් ගන්න තැනක් තියෙනවා මට කියන්න විදිහක් නෑ හරි උඹ හිතාගනින් කිව්වයි කියලා උඹ අන්න ඉතින්ට රින්ගපන් ආපහු රින්ගලා ආපහු එළියට වරින් හරිද එතකොට උඹ ලදරු පැටියනි හරි අන්න එදාට උඹ ලදරු පැටියා හරිද ටිකක් මාව තම්බන්න අමාරුයි ලුණුක කරකම අදී උඹගේ මාව තම්බන්න අහිංසක මිනිස්සුන්ගේ account hack කරගෙන මාව හැක් කරන්න ඉන්න එපා මේ මිනිස්සු විදියට chat එක දාන. හරිද? මේක බලන ඔයාලටත් කියන්නේ කවුරුම හෝ යාගේ Facebook එක හරි Imo එක හරි TikTok එක හරි ඇවිල්ලා මේ විදියට මේ කෝඩ් ඉල්ලුවොතින් දෙන්න එපා. දෙන්න එපා. මොකද ඔයා දන්නෙත් නෑ ඔයාගේ account එක මේ මිනිස්සු ගන්නවා. හරිද? දැන් මගේ account අරගෙන මට කරන්න දෙයක් නෑ. හරිද? මට කරන්න දෙයක් තියෙනවා නම් ඔය මිනිස්සු මගේ ඉස්සරහට එනවනේ හරිද අර හැංගි මුත්තන් සෙල්ලම් මගේ නේ හරිද මගේ දේවල් හැක් කරන්න මගේ මම මෙනු මම විදියටම පෙනෙන්න ගිහිල්ලත් මං ඒකක් කොටු කරගත්තනේ මම්ම හරිද ඒක නිසා මට උඹව කොටු කරන්න නම් බෑ හරි මොකද මං උඹව පස්සේ ලවන්න මට කාලයක් නෑ හරිද ඒක නිසා හැබැයි මතක තියාගනි උඹ කාගේ හරි උමනාවට කරා නම් සහ කුවෙට් එකේ මේක දාලා තිබුණා මේ මැසේජ් එකක් කුවෙට් එකේ දූෂණය කරපු වීඩියෝ එකක් කියලා ලංකාවේ ගෑනු කෙනෙක්. ඉතින් ඒක මට අදාළම නැහැ. හරි. එහෙම මම මේ වීඩියෝ බලන්න කුවෙට් වල අපේ කෙල්ලේ දූෂණය කරලා. normal message එන inbox වල බලන්න මේ හෑස් මේ අංක ටිකක් දාලා ආයි හෑස් එක මේ වගේ අංකයක් ඇති ඒකේ වන්නකො. එහෙම අර නොදන්න කිරි සප්පයන්ට කියලා එහෙම ඉල්ල ගනි. හරි. මට උඹව කන්ටැක්ට් මම උඹට කෝල් මම මේ වෙලාවේ ඊමෝ එකට උඹට ගත්ත කෝල්.
වාංශකරේ ආංශකරණ උඹට මම හොඳට කතා කරනවා. ඒකේ වාසිය යන්නේ මොකද මම ඕනම විදිහට කතා කරන්න දන්නවා. සුද්ධ සිංහලත් දන්නවා, හොඳ සිංහලත් දන්නවා. හරි? ඒක නිසා මතක තියාගනි. හැක් කරන්න තව ඉගෙන ගනි. තව තීන ඉගෙන හැක් කරන්න පුළුවන්. මගේ පේජ් එකේ කියලා නෑ. ඔබට හැක්කයක් ගන්න පුළුවන්. ගහන්න පුළුවන්. හැක්කයක් ගහලා මාව ගන්න පුළුවන් ඔබට. නමුත් ඔබ තව ඉගෙන ගනි කොහොමද කියලා සිස්ටම් එක. ටිකක් අමාරු. නේද? එහෙනම් ඉතින් ගිහිල්ලෙන්න. ඉතින් නිලන්ත බ්ලොග්ස් බලන ඔයාලටත් කියන්නේ පරිස්සම් වෙන්න. නන්න හඳුනන පුද්ගලයන් සමහරට ඔයාගේම යා හිතවතාගේම ෆෝන් එකකින් විදිහට ඔයාලට චැට් කරාවි. හොඳට චැට් එක දිගටම යන්න. ප්‍රශ්නයක් නෑ. හරිද? ඔයාලට චැට් එක ටිකක් සැකයි නම් ඔයා කෝල් ගන්න. කෝල් එක ආන්සර් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒ ඔයාගේ යාළුවගේ මොනම දේ හරි මැසෙන්ජර් හරි ඊමෝ හරි ටික්ටොක් හරි ඕනම සමාජ මාධ්‍යකින් සමහර විට හැක් කරගෙන වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා කලබල වෙන්න එපා. ඔයාගේ එන කෝඩ් මොනම රහස් සංඛ්‍යාවක්වත් දෙන්න උත්සාහ කරන්න එපා. මොකද සමහර කාලවලට මිනිස්සු බැංකු කාඩ් වල රහස් සංඛ්‍යා පවාරගෙන තියෙනවනේ. ඒක නිසා ඔයාලා ප්‍රවේශම් වෙන්න. මොකද නිලන්ත බ්ලොග්ස් සම්බන්ධ ටිකක් අමාරුයි. ඒක මේ වීඩියෝ එක ඔබ දකින්න ඕන මහත්තයෝ. හරි නෝන හරි. හරිද? මගේ ඒවා හැක් කරගන්න තව ටිකක් තව බාත් ඇටයක් විතර කාපන්. හරිද? ගිහිල්ලා එන්න. ජය වේවා.